වෙනස් වීම සමග අපි එකට යන්න ඕනේ. කන්ද පාමුල තවමත් සේමය, එදා සිටි පැනමය, මගේ පැරණි පාසය. එතකොට ගැටුම දෙන්නේ අපට පෙන්වා දෙන දේ සහ පවත්නා දේ අපට පරතන අපට නොපෙනී. පෘථිවිය අපට බල කර සිටී. සෑම මිනිසෙකුටම, සෑම ගැහැණියකටම භීතියෙන් තොරව, භක්තියෙන් තොරව නිදහසේ හුස්ම ගත හැකි පොළවක්. ඒ මම උපුටා ගත්තේ මායා ඇන්ජලෝ නැමැති කවි කාරියෙක්, නැත්නම් සමාජ පෙරළිකාරියකගේ වචන කිහිපයක්. ඇත්තටම අප භීතියෙන් තොරද, භක්තියෙන් තොරද නිදහසේ හුස්ම ගන්නවද? මෙහිදී අපිට පෙන්වා දෙන දේ සහ පෙන්වන දේ, අපි දකින දේ නම් අපි නිදහසේ හුස්ම ගන්නවා, අපි සුරක්ෂිතයි, අපි භීතියෙන් තොරයි. නමුත් අපි නොදන්න කාරණාව තමයි මේ කිසිම දෙයක්, මේ කියන නිදහසවත්, මේ කියන භීතියවත්, භීතියෙන් තොර පරිසරයවත්, එහෙම නැත්තම් සුරක්ෂිත බවවත් අපි සතු නොවන බව. එතකොට ගැටුම වෙන්නේ අපට පෙන්වා දෙන දේ සහ පවත්නා දේ අතර පරතර අපට නොපෙනීම. ඒ කියන්නේ අපට යථාර්ථය යථාවාදීව කියවා ගත නොහැකි වීම ගැටුමක්. ඇත්තටම අපි මේ වෙනකොට සුරක්ෂිතයයි කියලා හිතන සමාජ සංස්ථා සියල්ලම දූෂණයට පත් වෙලා අවසන්. ඒ වගේමයි මේ කියන දූෂණය හරි සාමාන්‍යකරණයට, සාමාන්‍ය ස්වරූපයක් බවට, එදිනෙදා චර්යාවක් බවට, එදිනෙදා තත්ත්වයක් බවට ආරෝපණය කරගෙන අපි අවසන්. දැන් අපි සුරක්ෂිත කරවන ප්‍රධාන ප්‍රපංචයන් තමයි අපේ පවුල, ඊළඟට අපේ පාසල. මෙහෙම කියනකොට මට මතක් වෙනවා නන්දන වීරසිංහයන්ගේ අපූරු කවියක්, ආදරණීය පාසල. කන්ද පාමුල තවමත් පෙර සේමය, එදා තිබු තැනමය, මගේ පැරණි පාසල. තරඟ වැද පරයායකු නොහැරව ජය කණුවක් විත දිව යන මග කියා දුන් පාසල. තරඟය පටන් ගන්නේ, ජීවිතය පටන් ගන්නේ, තරඟකාරී බව පටන් ගන්න කියලා දුන්නේ අර තාමත් එක තැන ඒ විදිහටම තියෙන පාසල බලන ගම්‍ය කරන දේ. පාසල තවමත් එක තැන, හැබැයි කියලා දුන්නු දේවල් අති භයංකාරයි. පසුපස මාසුන් වල අපවිත සුරත දිගුකොට බැරියොන් යැයි හෙලා දුටු ඒ දවස ඉදිරි පෙළ සිසු හඬය සරදම් සිනාවේ ප්‍රීතිසිත් වියරු කළ තැන මගේ ශුද්ධ වූ පාසල. මම මෙතන ආස්ම වචනය තමයි මගේ ශුද්ධ වූ පාසල. ශුද්ධ වූ දේවල් තමයි අපට පෙන්වන්නේ. ශුද්ධ වූ සමාජය, ශුද්ධ වූ පරිසරය, ශුද්ධ වූ පවුල, ශුද්ධ වූ අධ්‍යාපනය, ශුද්ධ වූ ආගම. නමුත් මේ කිසිම දෙයක් ඇතුලේ අපි ශුද්ධ වූ දේ නියමාකාරයෙන් දකිනවද? එහෙම නැත්නම් මේ සියලු දේ අතරේ අපි පෙතු නිදහස, අපි පෙතු සුරක්ෂිත බව අපට තියෙනවද? ඒ වෙනුවට අපි මවාගත් මිත්‍යාවක්, භක්තිවාදයක් පමණක්ද අපට උරුම වෙලා තියෙන්නේ කියන දේ අපට ලොකු ගැටලුවක්. අපි උදාහරණයක් දෙකක් අපේ සමීපම සංස්ථාවලින්, ඒ කියන්නේ පවුල, පාසල වගේ සංස්ථාවලින් ගමු. අපි මේ සංස්ථාවලින් ප්‍රතික්ෂේප වෙද්දී අපි ඒවා ඉතාම භක්තිවාදී ස්වරූපයෙන් තවදුරටත් වැළඳ ගන්නවා. එතින් ඒකට හේතුව අපි තුල තියෙන චින්තනමය වහල්භාවය නෙවෙයිද? එතකොට මේ චින්තනමය වහල්භාවය කොහෙන්ද ගොඩනගන්නේ? ඒක නඩත්තු කරන්නේ කොතනින්ද? ඒක ගොඩනැගීම, නඩත්තු කිරීම සියල්ල පැවරී තියෙන සංස්කෘතික ලෝකයේ ඇසුරින්. අපේ සංස්කෘතික ලෝකයේ විසින් අපි හැම විටම රාමුගත කරනවා, සීමාගත කරනවා. ඒ රාමුව තුළ, ඒ සීමාව තුළ අපි තනතුරුධාරී, නාමධාරී, පට්ටම්ධාරීන් විදිහට පෙනී සිටිනවා. ඒ කියන්නේ අපි යම් කිසි ධූරාවලියක් දිගින් දිගටම නඩත්තු කරනවා. ඒ ධූරාවලියේ ඉහළ සිටින්නන්
හරියයි කියා සම්මත කරගන්නා දේ පිළිගන්නා දේ අපි ඊට පහළ සිටින ධූරාවලිය විසින් සාමාන්‍යකරණය කරගන්නවා. මේක අපි සංස්කෘතිය විදිහට නඩත්තු කරගන්නවා. එතකොට අපි අදටත් ටයිටල් ගත වෙච්ච මිනිස්සු. අපි ටයිටල් ගත වෙච්ච අවස්ථා සිද්ධිත් මේ සියල්ල බ්‍රෑන්ඩ් එකක් විදිහට අරගන්නවා. ඉන් පිටත දකින දේවල් මිනිසුන් සිද්ධි අවස්ථා කිසිම දෙයක් අපේ ජීවිත තුළ ප්‍රමුඛ වන්නේ නැහැ. මේක හරි සරල උදාහරණයකින් මම පහදන්නම්. අපි අහලා තියෙනවා කවියක්. මං කිසිම විටක මේ කවියටවත් මේ කවිය ලියූ අපේ ශ්‍රේෂ්ඨ පුත්කලයාටවත් අපහාස කරන්නේ නැහැ. නමුත් මේ කවිය අපි භාවිත කිරීම තුළ මං හිතනවා අපි තවමත් රාමුගතයි කියලා. ඒ හින්දායි මම මේ කවිය ගන්නෙ. සිරිමත් මගෙසකි යහපත් නමයකි නුවණත් ඇත්තකි වැඩතත්වත් සමතිකි. අපි මේ කවිය ප්‍රාථමික අධ්‍යාපනයේදී පවා අදටත් අධ්‍යනය කරනවා. හැබැයි මා සිරිමත් දකින්නේ හරිම රාමුවක් සීමා සහිත දරුවෙක්. එක තැනකට සීමා වෙච්ච කෙනෙක්. එකම විදිහට ගලා යන චරිතයක්. හැබැයි සිරිමත් වගේම අසිරිමත් නොවු චරිත අපට දැන් දැක නැද්ද සිරිමත් දක්වා පැමිණියක් බව? හරි සරලම චරිතයක් මට මේ මොහොතේ මතක් වෙනවා, ඔෆ්‍රා වින්ෆ්‍රේ වගේ. එතකොට අසිරිමත් වූ චරිතයක් සිරිමත් බව දක්වා පැමිණීම අපි අධ්‍යයනය කළ යුතු නැද්ද? අපි අධ්‍යාපනයේදී ප්‍රමුඛ කළ දිය යුතු නැද්ද? එතකොට අපි දකින විදිහ වෙනස් කරගත යුතු නැද්ද? අපි හැමදාම හොඳින්ම හොඳ දකින්නට වඩා නරකින් හොඳ හඳුනා ගන්න උත්සාහ කළ යුතු නැද්ද? අපි මේ පවතින සංස්කෘතික සීමාව වෙනස් කරගන්න උත්සාහ නොකළොත් මොකද වෙන්නේ? අන්න මට එන ප්‍රශ්නය. තවත් උදාහරණයක් මට ලාංකේය රාමුව, ලාංකේය සන්දර්භය ඇසුරින් මතක් වෙනවා. අපි හොයන, අපි ඉල්ලන, අපි දකින, අපි හරියයි සලකන දේශපාලකයා වෙන්නේ ඇඟ තඩි, එල්ලා වැටෙන, සුදු පිළි හැදි, වයසට ගිය පුද්ගලයේ. ඒක තමයි අපි පරිණතයයි සලකන දේ. එකී ලක්ෂණ සපුරා තියෙන පුද්ගලයාගේ මොළේ හැකිලී තිබුණත් ඒක අපට අදාළම නැහැ. අන්න එතන තමයි අපේ චින්තනය තියෙන්නේ. එතකොට අපි චින්තනමය වශයෙන් සුවඳිනද? අපි චින්තනමය වශයෙන් අපි යම්කිසි රාමුවෙක් පිටත පැමිණීමක් කෙරෙන්නද? නැහැ. අපි තාමත් අර එකම තැනයි කැරකෙන්නේ. මෙහෙම කියනකොට මට මතක් වෙනවා අපූර්ව පැහැදිලි කිරීමක් සංස්කෘතිය ගැන කරපු මෙහෙම ඈත කාලේනවා. ඒ මහාචාර්ය ලියනගේ අමරකීර්ති. ඔහු සංස්කෘතිය ගැන බහුවිධ කෝණයන් ඔස්සේ කතා කළා. එතෙන්දි මම ගන්නෙහු කතා කරපු ග්‍රීක බසින් සංස්කෘතියට කියනවා කවුල්ට කියලා. ඒ අර්ථ තමයි නගුල්තලය. කුමටද නගුල්තලයක් භාවිත වෙන්නේ? පසපෙරලන්න, අලුත් කරන්න, නැවත සකස් කරගන්න, වෙනස් කරගන්න. එහෙනම් සංස්කෘතිය කියන්නේ මොකක්ද? පවතින දේ ඒ අයුරින්ම ගැනීමද, පවතින දේ හරියයි පිළිගැනීමද, පවතින දේ ඒ අයුරින්ම තව කෙනෙකුට පැවරීමද, නැතිනම් අලුත් දෙයක් ලෙස දැකීමද, කියවීමද, සකස් කර ගැනීමද? අන්න අපිට හිතන්න දෙයක් එකතු වෙනවා. එහෙමනම් අප්ප කළ දේ පුතාන කළොත් අපි කවලබල වෙන්න ඕනේ නැහැ. ඒ අනුව මම දකින දේ තමයි අපි වෙනස් වීම වලට බිය වෙන්න අවශ්‍ය නැහැ. පරීක්ෂා කිරීම වලට බිය වෙන්න අවශ්‍ය නැහැ. අත්හදා බැලීම වලට බිය වෙන්න අවශ්‍ය නැහැ. දේශපාලනික, ආර්ථික, සංස්කෘතික වශයෙන් වෙනස් වීම සඳහා අපේ ජීවිතය, අපේ මනස අපි විවර කරගත යුතුයි. විශේෂයෙන්ම සංස්කෘතික වශයෙන් අපේ චින්තනයේ වෙනසක් සිද්ධ විය යුතුයි. මන්ද සංස්කෘතිය කියන්නේ අපේ සමස්තය. සංස්කෘතිය ඉන්ද්‍රිය ගෝචර වෙච්ච දෙයක් නෙවෙයි, ද්‍රව්‍යයක් නෙවෙයි, භාණ්ඩයක් නෙවෙයි, මිලදී ගත හැකි යමක් නෙවෙයි, අවශ්‍ය නම් එපා කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. සංස්කෘතිය අපේ දිවිය, අපේ දිවිය සමස්තය. අපි හිතන විදිය, අපේ චින්තනය, අපි තර්ක කරන විදිය, අපේ චර්යාව, අපි ආරෝපණය කරගන්න විදිය, මේ සියල්ලම සංස්කෘතිය. මිනිසාගේ සියලු සමාජීය ක්‍රියාවන් පිටපස තියෙන බලවේගය වෙන්නේ සංස්කෘතිය. මිනිහට ඒකෙන් ගැලවෙන්න බෑ. මිනිහෙක් ඉපතුණු දවසින්ද මැරෙනත්කම්ම
මිනිස්සු නැගිට උදේ හැරුණු ඉඳන් නිදනකම්ම සංස්කෘතියේ මිනිහට ගැලවෙන්න බෑ. එහෙමනම් සංස්කෘතිය කියන දේ අපේ ජීවන දර්ශනයක් කරගත යුතුයි. එය අනිකා වටා ව්‍යුර්ථව කියවීමක්, හෘද සාක්ෂියත් සමග එකතු වීමක්, අනිකා වෙනුවෙන් අනිකාගේ සපත්තුවට බැසීමක්, අනිකාගේ ජීවිතයත් තමන්ගේ ජීවිතයසේ සලකා කටයුතු කිරීමක් දක්වා විතැන්විය යුතුයි. එහෙම නැතිනම් සංස්කෘතිය කියන්නේ මේ මගේ දේ, මේ අපේ දේ කියා බදා ගැනීමක් නොවිය යුතුයි. එහෙමනම් යා වෙනස කොහින්ද පටන් ගන්න ඕන? ඒ වෙනස අපි විතින් වෙතින්මයි පටන් ගන්න ඕන. ඒකට අපි කලබල වෙන්නවත්, ඒකට අපි සූදානම් නොවි සිටින්නවත්, ඒකට අපි පසුගාමී වන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මම දකින්න ආස කරන දේ තමයි වෙනස් වීමට අපි එකඟ වෙන්න ඕන, වෙනස් වීම සමග අපි එකට යන්න ඕන කියන අදහස.